අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලාවේ අටිගම්මන ප්‍රථමයෙන් අවධානය උපුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුල මෙරටින් නව කොරෝනා ආසාදිතින් 430ක් වැඩිම පිරිස කොළඹින් ඒ අතර කොළඹිටියේ ආසාදිතින් 55ක් කොළඹ කොටුව පොලිසියේ තවත් 82කට කොරෝනා බිනුවන්කොට කොවිඩ් පොකුරත් 11000 ඉක්මවයි කොළඹ මැනින් වෙළඳපොළ తాවකාලිකව පෑලිය ගොඩට කොළඹ අවට හුදකලා කර ඇති ප්‍රදේශවල රෝගීන් රැගෙන යන විශේෂ ගිලන් රථ සේවයක් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම අවශ්‍යයි කුඩා ළමුන් සහ තරුණ ප්‍රජාව අතර රෝගීය ව්‍යාප්ත වීමේ අවධානමත් ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත COVID-19 නිරෝධායන කටයුතු සඳහා හුදකලා කළ කලාපවල නිවාසවල සහ පොත්වේ පුද්ගලීන් විසින් භාවිත කරන මුවවැසුන් ආදී අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබෙනවා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් COVID-19 ආසාදිතින් 430 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් වැඩිපුරසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 430 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුර අද උදෑසන වන විට 11237ක් දක්වා ඉහළ ගියා. ඒ දින වාර්තා වූ ආසාදිතයින් 430 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ දින ආසාදිතයින් 55ක් තහවුරු වී තිබුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනුණා. තහවුරු වූ ආසාදිතයින් 430 දෙනා අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ආසාදිතයින් 24ක් වාර්තා වුණා. ඒ බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 23ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් 1 ආසාදිතයෙකු ලෙසයි. එසේම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයින් 91 දෙනෙකු ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව පොලිසිය සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 612ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 145 දෙනෙකු දායත් වෙනවා. ඒත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14715ක් දක්වා ඉහළ ගියා. එන් පුත්කලින් 9537 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර පුත්කලින් 5137 දෙනෙකු තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙළඳ සැල් පවත්වාගෙන යාමට ලබා දී ඇති නිරෝධායන උපදෙස්වලට පටහැනිව තලවකැලේ නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කළ වෙළඳ සැල් කිහිපයක් తాවකාලිකව වසා දැමීමටත් අඩුපාඩුකම් සහිතව පවත්වාගෙන ගිය වෙළඳ සැල්වලට එම අඩුපාඩුකම් සපුරාලන ලෙසට උපදෙස් ලබා දීමටත් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. එසේම තලුවක්කැලේ නගරයේ එම උපදෙස්වලට අනුකූලව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යන්නේද පිළිබඳවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදී සොයා බැලීමක් සිදු කළා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඩුබයි හි රැඳී සිටි ශ්‍රී ලංකික ගුවන්මගින් පිරිසක් අද අලුයම EK-669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඩුබයි හි සිට ගුවන්මගින් 275 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිතාරිය රත්න මහතා ප්‍රකාශ කළේ. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතුද මේ වන විට ක්‍රමෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර COVID-19 නිරෝධායන සඳහා හුදකලා කළ කලාපවල නිවාසවල සහ පොදුවේ පුත්කලින් විසින් භාවිත කරන මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරීන් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
එම මාර්ගෝපදේශන මාලාවට අනුව හුදකලා කරනු ලැබූ ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන සහ සේවකින් යොදවන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම කොවිඩ් ආසාදිතයින් විසින් භාවිතා කරන මුවවැසුම් සහ අත්වැසුම් යනාදිය කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතුයි. කහ පැහැති බෑග්වල අසුර ඇති අපද්‍රව්‍ය කිසිසේත්ම ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා නොගත යුතු අතර ඒවා විධිමත් පරිදි විනාශ කිරීමටත් පියවර ගත යුතුයි. එමෙන්ම කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාව විසින් භාවිතා කරන බෝවැසුම් සහ අත්වැසුම් යනාදිය බැහැර කිරීමට පෙර හොඳින් සෝදා වියලා ගත යුතු අතර බැහැර කළ යුත්තේ ඉන් අනතුරුව බවද මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වනවා. මෙරට කොවිඩ් රෝගීන් 10000ක් අතරින් පුද්ගලින් 28 දිනක් මිය යන බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. 19 රෝගයේ තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි අති බහුතරයකට රෝග ලක්ෂණ එන්නේ නැහැ. කිසිම විදියකින් තමුන්ගේ ඇඟේ රෝගයක් තියෙනවා කියලා වෛරස් ආසාදනයක් නැහැ. පොඩි උණක් හෙම්බිරිස්සාවක්වත් නැහැ. ඉතින් ඒක නිසා සම්පූර්ණයෙන්ම මේ නිරෝගී පුද්ගලෙක් වෛරස් ආසාදිතයෙක් විදියට තවත් කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මේ සමාජය තුළින් රෝග ලක්ෂණ කිසිම නැති කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මේ රෝගය වැළඳිලා ඔහු හෝ ඇය ගෙදර යන්න පුළුවන්. නමුත් ඒ රෝගය ආසාදිතයෙක් වුණාට ඔහු හෝ ඇය කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. එතකොට ඒ තුළින් සමහර විට නිවසේ සිටින වැඩිහිටියෙකුට එහෙම නැත්නම් මේ නිදංගත රෝග තියෙන කෙනෙකුට කිසිම විදියකින් සමාජයට එන්නේ නැතුව බොහොම පරිස්සම් වෙන කෙනෙකුට වුණත් මේ රෝගය වැළඳෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අත් වශයෙන්ම ආයතනවලට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ ආයතනයේ යම්සි නිලධාරියෙක්පත් කරන්න මේක නියාමනය කරන්න. ඒ නිලධාරියට පුළුවන් ඒ ආයතනයේ ඉන්න සේවකයන් නිසි පරිදි මේ සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙනවද කියලා නියාමනය කරන්න. ඔක්තෝබර් මාසයේ මුල වන විට අපේ රටේ කොවිඩ් රෝගවල මරණ සංඛ්‍යාව ගත්තාම 100.38% ප්‍රමාණයක් තමයි තිබුණේ. වෙන විදිහකට කියනවා නම් සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට ඒ මරණ අනුපාතය 0.28ක් වෙන්නේ. ඒ කියන්නේ සෑම අපි හඳුනා ගන්නා කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මිය යනවා. කොවිඩ් 19 රෝගී මේ මරණ ප්‍රමාණය පහුගිය දවස්වල සංඛ්‍යාත්මකව වැඩිවීමක් අපි දැක්කා. දිනපතාම වගේ මරණ වාර්තා වුණා. ඒ වගේම මේ මරණ සමහරක් නිවසේදී සිදු වෙච්ච මරණ. ඒ වගේම බොහෝ දෙනෙක් නිදාගත රෝගවලින් පෙළෙන අය. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තීරණය කළා විද්වත් කමිටුවක් පත් කිරීමට මේ මරණ පිළිබඳ සමාලෝචනයක් කිරීමට. මේ මොහොතේ නිසලස වගකීම් ඉටු නොකළහොත් අනාගතයේදී ළමා හා තරුණ මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ මොහොතේදී රටට අත්‍යවශ්‍යම පරීක්ෂණයක් තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. ඒක ප්‍රමාද නොකර, මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැලිඩේට් කරපු ටෙස්ට් එකක් නම් මේක. ඒක වහාම මේ වාර්තාව එළියට දාන්න. දැන් මම දන්නේ ඊයේ දවසේ වෙනකොටත් අපි දන්න පරිදි නම් මේ වැලිඩේෂන් රිපෝට් එක එළියට දාලා තිබුණේ නැහැ. ඒතකොට ඒ හරහා වෙන්නේ මේ දැන්ට ප්‍රමාණයක් ගෙනහැලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න බැරි වෙන එක තමයි වෙන්නේ. සැලකිය යුතු ප්‍රමාණයක් ළමුන් සහ තරුණ ප්‍රජාව මේ රෝගයට ගොදුරු වෙමින් තියෙනවා. ඒ වගේම ඒ අය අතර මරණ සංඛ්‍යාවත් ස්වභාවිකවම අර රෝගීන් ගාන වැඩි වීමත් එක්ක වැඩි වෙමින් තියෙනවා. ඒතකොට ඒක අපි ඉස්සරහදී අපි රටක් විදිහට අපිටත් මුහුණ දෙන්න විය හැකි තත්ත්වයක් අපි හරියට මේ මොහොතේදී අපේ වගකීම් ඉෂ්ට කළේ නැත්තම්. අපි දිගටම කියපු දෙයක් තමයි අහඹු PCR පරීක්ෂණේ ලක් කිරීමෙන් තමයි මේ ප්‍රදේශ සම අවදානම තක්සේරු කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට කොළඹ මහනගර සභාවේ සාම්පල් 400ක් අහඹු ලෙස ගත්තාම මේ අවදානම් කණ්ඩායම නෙමෙයි සාමාන්‍යයෙන් නිදහසේ සැරිසරන කණ්ඩායමෙන් ගත්තාම 19ක් පොසිටිව් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දල වශයෙන් 5% විතර ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුළත ඇස්තමේන්තුගත කරන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන් ඉන්නේ කියලා. අපි හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඉදිරි කාලේ දෙසැම්බර් මුල සතියේ ඊළඟ සතියේ වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙයි රෝගීන් ගානට. මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා මරණ සමාලෝචනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා තියෙනවා. මේ දක්වා සිද්ධ වෙලා තියෙන සියලුම මරණ සතියක වගේ කාලයක් ඇතුළත සමාලෝචනය කරලා අවසන් කරන්න ඕන. ඒ වගේම ඉදිරි
සිටියේද සිද්ධ වෙන සියලුම මරණ පැය 48 කාලයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරු. ඉවැල් වලට එලා ඉන්න එපා අමාරු වෙනකම්. මොකද ඔබගේ ජීවිත රැක ගැනීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම සෞඛ්‍ය පද්ධතියට තියෙන ප්‍රධාන වගකීමක්. ඒ වගකීම එයාට ඉෂ්ට කරන්න නම් ඔබගේ පැත්තෙන් තියෙන පරක්කුව ප්‍රමාදයේ වළක්ව ගන්න ඕන. ලොකුම කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ආදාහනයේද භූමිදානයේද. ඒක ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව කියලා තියෙන පරිදි විශේෂඥයන් විසින් තීරණය කළ යුතුයි. අපි කියනවා එතෙන්ද සෞඛ්‍ය විශේෂඥයන් විතරක් නෙමෙයි අනිකුත් ශ්‍රේෂ්ඨවල විශේෂඥයන්ද මේකට දායක කරගන්න. සෞඛ්‍යමය ප්‍රශ්නයක් කියන එකත් ඔළුවේ තියාගෙන අවසානයේ සියල්ල විග්‍රහ කළා රට වෙනුවෙන් මේ මොහොතේදී ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව ගන්න කියන එක තමයි අපි රජයේ වෙන්දාරින් සංවිධි රෝජනා කරන්නේ. ඉතින් දේශපාලකයන් මේ වගේම ආගමික නායකිනුත් විශේෂයෙන්ම මේ තාක්ෂණික තීන්දුවට ගරු කළ යුතුයි කියන තැන තමයි රජයේ වෙන්දාරින් සංවිධියට අපි ඉන්නේ. ඊයේ දිනේදී එක් තීරණයක් අනුව වසාතම ඇති මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේදී නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 27ක් ග්‍රාම සේවකවසම් 5ක් හුදෙකලා කර තිබෙනවා. මේ ප්‍රදේශයේ යම්කිසි කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වුණු විශේෂයෙන්ම කොළඹ ආසන්න ප්‍රදේශවල අයට ඒ සඳහා ගිලන් රථ සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඔබට පුළුවන් 011 34 22 558 කියන දුරකථන අංකයට කතා කරලා ගිලන් රථ සේවාව ලබා ගැනීමට ඊයේ දිනේදී කඳාන ප්‍රදේශයේ හුදෙකලා කරන ලද ප්‍රදේශවල සංචාරන සීමා උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න ලැබුවා. එමෙන්ම මැනින් වෙළඳපොළ මේ වන විට වසා දමලා තියෙනවා කොවිඩ් ආසාදිතයින් හේතුවෙන්. ඊයේ දිනේදී ගත්ත තීරණයක් අනුව මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේදී නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වැසිකිළි ජලය විදුලිය වැනි කටයුතු ලබන සඳුදා හෝ අඟහරුවාදා දිනේදී මේ විවෘත වීමට නියමිතව තිබෙනවා. භාණ්ඩ බෑමට ඒ වගේම භාණ්ඩ පැටවීම සඳහා ආරක්ෂක පියවරක් හැටියට සිවිල් ආරක්ෂක බලකා සමාජිකින්ගේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. සේවය කළ නාටාමිවරුන් ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩල වෙළඳුන් අඩහිමියන් ඔවුන්ට කොළඹ මැනින් වෙළඳපොළේ ආකාරයටම මේ සඳහා සහභාගී වීමට පුළුවන් යම් කොන්දේසි යටතේ. එම කොන්දේසි වන්නේ ඔවුන් අනිවාර්ය PCR පරීක්ෂණයකට ලක් වී කොවිඩ් ආසාදිතින් නොවන බවට තහවුරු විය යුතුයි. මැනින් වෙළඳපොළට අනුයුක්ත සේවාවක සමාජිකයෙක් නම් මෙතෙක් PCR පරීක්ෂණ සිදු කරගෙන නැත්නම් කොළඹ මධ්‍යම ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට අමතන්න 071 859 1551 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා. දැන් ඊයේ දිනේදී පමණක් අපි 12 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවයේ තබා නොගැනීම ගැන බහුතර ජනතාවගේ යහපත සඳහා මේවා ඉදිරියටත් අපිට කරන්න වෙනවා. අකමැත්තෙන් වුවත් 137 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින 10ක කාලයක් තුළ දුරස්ථභාවයේ තබා නොගැනීම සහ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් කොළඹ මැනින් වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග දැඩි දුෂ්කරතාවයට මුහුණ පා සිටින එළවලු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. කොළඹ මැනින් වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවලු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කරන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිපදිමින් ඉතා කඩිනමින් මැනින් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නේ ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා. කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබා දීමටත් ඒ තුළින් එළවලු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවලු ප්‍රමාණය සැපීමටත් අපේක්ෂා කරන අතර PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. විපක්ෂයේ කිසිවිටක දේශපාලන වාසි උදෙසා ජනතාව වෙනුවෙන් සේවය නොකළ බව සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති කැඳවුම්කරු ප්‍රියන්ත පත්පේරිය මහතා පවසනවා. මේ රටේ සමාජගත වීමක් නිසා කොරෝනා ව්‍යාප්තිය අපි දන්නේ ආණ්ඩුව මොනක් තත්ත්වයක් ඉලක්ක කරගෙන රටම විවෘත කළාද කියන එක. මොකද ඉදිරියේදී පදවි ප්‍රාප්තියක් ගැන ජනතාව අතර කසුකුසුවක් තියෙනවා. එක පැත්තකින් කොරෝනාසේ ආණ්ඩුව චීනෙට ඔන්න වෙන්දේසිය දාලා විල්ලෝ මැව්වා පසුගිය කාලේ. මහා ජාති මාමක මහත්තුරු මේ රටේ ජනතාවගේ
ඔලුගඩි වෙනස් කර අපන් දැක්ක පහුගිය ජනාධිපතිවරණයේදී ජාත්‍යවාදී අවශ්‍ය මහත්තුරු දැන් හොයාගෙන ආණ්ඩුවේ වගකීමක් තියෙනවා මේ වෙලාවේ රුපියල් 5000 දීමනාව දෙන එක හොඳයි ඒ රුපියල් 5000න් ජීවත් වෙද්දී මිනිසුන්ගේ ආර්ථිකය කඩාවැල්ලා ජන ජීවිතේ කඩාවැල්ලා මේ බදු බර අහස උසට අත්‍යවශ්‍ය භාණ්ඩවල දැන් මැතිවරණ කාලේ උදව් දීපු මහත්තුරු කවුරුත් නැහැ ඇංගිලා අපි දේශපාලන වාසියක් කොවිලාවත් ගත්තේ නැහැ ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය දෙන්න ආණ්ඩුව තමයි විපක්ෂයේ කාර්යභාරය ඈත් කරලා තියෙන්නේ ආණ්ඩුව බැලුවේ අසීමිත බලතල ව්‍යස්තාමය බලතල ඕනටට වඩා තීද්දි රටක් පාලනය කරන්න ආණ්ඩුව බැලුවේ කොරෝනා මඩින්න එහෙම නැත්නම් ඒක පාලනය කරන්න නෙවෙයි විශ්ව සම්මත කරගන්න තමයි වැඩි කාල පරිච්ඡේදයක් යෙදුවේ. දැන් රටවට අපවත් කීපයක් කෙටියෙන්. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවොරේ නොබලා සිය සේවය මනාව ඉටුකරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මුඛ ආවරණ පරිත්‍යාග කිරීම අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේගේ ඉල්ලීම මත අසේල වික්‍රමසිංහ පදනමේ අසේල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය දාශනය සහිතවම මේ සමයේ පරිත්‍යාග මුඛාවරණ මේ කොළඹ ප්‍රදේශයේ සහ බස්නාහිර පළාතේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් ටික ඉක්මනින් අපි එදා දින ක්‍රියා කරනවා ඉතාම ඉහලින් අපි අගය කරනවා ඉතින් අපි බැලුවා මේ ෆීල්ඩ් එකේ ඉන්න පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරන්න තවදුරටත් මේකට මොකද්ද කළ යුත්තේ කියන එක ඉතින් මේ මාස්ක් කියන එක නිතර පාවිච්චි කරනවා ඉතින් මියාමි ක්ලෝතින් ආයතනයත් එක්ක මම සම්බන්ධ වෙලා මම ඉල්ලීමක් කළා අපිට පුළුවන් නම් හොඳ ෆැබ්‍රික් එකකින් මේ මාස්ක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා ඉතින් ඒ ඉල්ලීම පරිදි ඒ අද දින අපි දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට අද දින ඒ මුඛාවරණ ලබා දීමට කටයුතු කරා. පවතින කොරෝනා වසංගත තත්ත්වය මෙරටින් තුරන් වේවා යයි ප්‍රාර්ථනා කරමින් වෘතන සූත්‍රය සජ්ජායනා කිරීමේ පින්කමක් උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේදී පැවැත්වුණා. එමෙන්ම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ලේ බැංකුවේ රුධිර හිඟයක් පවතින බැවින් ඒ සඳහා රුධිර දායකත්වය ලබා දීම සඳහා ලේ දන් දීමේ පින්කමක්ද මීට සමකාමීව සංවිධානය කර තිබුණා. වවුනියව ඕමන්ත පන්රිකේද කුලම් ප්‍රදේශයේ වැසිකිළි වලකට වැටීමෙන් දැරියක් ජීවිතක්ෂයටපත් ව තිබෙනවා. බෙලස ජීවිතක්ෂයටපත් වෙත්තේ වයස වෘදු 6ක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ. බත්තරමුල්ල දියවන්නා ඔයෙහි ඔරුවක් සහ බෝට්ටුවක් ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. තවත් පුද්ගලයෙක් ඔයට වැටීමෙන් අතුරුදන් වී ඇති අතර මියගිය පුද්ගලයා බුද්ගමු ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරුපියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.